ಆದರಣೀಯ ನಾಯಕತ್ವೆಯ ನಿಯತ ಜನಪತಿ ಅನುರಾಗ್ ಕುಮಾರ್ ದಿಸಾನಾಯಕ ಸಹೋದರ ಕುರುಣೇಗ ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේලාගේ අපේ පියතුමන්ලාගේ අවසරයි. ඒ වගේම මේ අවස්ථාවට සහභාගි වෙලා ඉන්නවා ජාතික ජනබලවේගයට හැමදාම ශක්තියක් ගෙනත් දෙන අපේ ජයතිලක කම්මැල්වීර සොහොයුරා. ඒ වගේම මේ කුරුණෑගල නගරයේ ව්‍යාපාර ප්‍රජාව නියෝජනය කරමින් අපේ එන් සෙල්ලුරාජ් මහත්මයා, ඒ වගේම ගාමිණී කුරුතුංග අපේ ජයවන් සයියා, ජයවන් සයියා, ඉතින් ඒ සියලු දෙනාගෙනුත්, ඒ වගේම මේ කුරුණෑගල දිස්ත්‍රික්කය අද ජාතික ජනබලවේගයේ ජයග්‍රහයම දිස්ත්‍රික්කය බවට පත් වෙලා තිබෙනවා. මේ ජයග්‍රහය දිස්ත්‍රික්කය බවට පත් කරන්න මම දන්නවා දැන් වසර එකහමාරක් දෙකක් ඊටත් වඩා වැඩි කාලයක් විශාල වේසක් දරමින් වැඩ කටයුතු පිරිස තමයි මේ වේදිකාවේ ඉන්නේ. අපේ නාමල් කරුණාර්ථ සහෝදරය, ධර්මප්‍රිය දිසානායක සහෝදරය, ඒ වගේම ආනන්ද විජේපාල සොහොයුරා, ඒ වගේම අපේ ෆෙට් සෙනවිරත්න, අපේ නීතිච්ච මහතුරු, මේ අපේ බණ්ඩාරනායක මහත්ම, මේ ආදී විශාල පිරිසක් මම දන්නවා පහුගිය කාලේ අපේ සහෝදරියන් සහෝදරුරු විශාල පිරිසක් පහුගිය කාලේ විශාල වෙහෙස මහන්සියක් දැරුවා ජාතික ජනබලවේගයේ මෙම දිස්ත්‍රික්කයේ ශක්තිමත් ව්‍යාපාරය බවට පත් කරන්න. මම හිතනවා මහන්සිය පාඩුනේ මේ ක්‍රස්රා ඉන්න මහා ජනතාව පෙන්වන්නේ ඒ මහන්සිය ප්‍රතිඵලයි. ඉතින් ඒ නිසා වේදිකාවේ ඉන්න සහෝදරවරු සහෝදරියන්ගෙන් සහභාගී වෙලා ආදරණීය අම්මලා තාත්තලා සහෝදරවරු සහෝදරියන් සියලු දෙනාගේම අවසරයි. මට පේනවා මෙතන ඔබගේ අපේක්ෂා සහිත මුහුණු. ඔබ මෙතෙන්ට ආවේ විශාල අපේක්ෂාවන් පොදිබැඳගෙන. ඒ ඇයි දීර්ඝ කාලයක් ආණ්ඩු හදන්න දායකුණු ඔබ, දීර්ඝ කාලයක් නායක ගේන්න දායකුණු ඔබ, හැබැයි අවසානයේදී අපි කවුරු තේරුම් අරගත්තා මේ පාලකයන් ඉතාමත් විනාශකාරී පාලකයන්, මේ පාලකයන් අපේ රට දුප්පත් භාවෙත් පතුලටම තල්ලු කරපු පාලකයන් කියලා. එනිසා අද මේ දසදහස් සංඛ්‍යාත ජනතාවක් මෙතෙන්ට එක් රැස් වෙලා අලුත් බලාපොරොත්තුක සුභ ප්‍රාර්ථනයන් එක්ක එකතු වෙලා ඉන්නවා. මම හිතනවා ඔබගේ බලාපොරොත්තු, ඔබගේ අපේක්ෂාවන්, ඔබගේ අරමුණු, ඔබ අනාගතයේ දකින සිහින ඉටු කර දීමේ පූර්ණ වගකීමක් අපිට තිබෙනවා. අපි ඔබව බිඳකින්වත් රවට්ටන්නේ නැහැ සාතික මම බෝඩ දෙන්නම්. අපේ රටේ ජනතාව තව දුරටත් රැවටීමේ දේශපාලනික හිර කර යුතු නැහැ. පව් කොච්චර කාලයක් රැවටුණාද? කොච්චර කාලයක් හොඳ ජීවිතයක් අපේක්ෂාවෙන් වැඩ කරාද? කොච්චර කාලයක් තමන්ට නුන තමන්ගේ දරුවන්ට අනාගතයක් ඇති කරගන්න පුළුවන් වේවි කියලා කල්පනා කරාද? හැබැයි මොකද සිදුවී තිබෙන්නේ? අවසානයේදී සියල්ල සුන්නුණු, අවසානයේදී සියල්ල අසාර්ථකුණු අපි ඉස්සරහා තිබෙනවා. එනිසා තව දුරටත් යුක්තිසහගත අයිතියක්, සාධාරණ අයිතියක් නැහැ බලාපොරොත්තු දල්වගෙන ඉන්න මේ පුරවැසියන් කුඩා ප්‍රමාණකින් හෝ නොමග යවන්න. අපි ඔබට සහතිකයක් දෙන්නම්. ඔබ අපකරී තබන විශ්වාසය බිඳකින්වත් හානි වෙන්න ඉඩ නොදී වැඩ කටයුතු කරන බව අපි ඔබට සහතික කරනවා. අපේ රටේ කොච්චර ඡන්ද තිබ්බත් මේක තමයි ජනතාව පුල පුලා බලාගෙන ඉන්න ඡන්දේ, නැද්ද? 21ත් කල් වැඩි වගේ හිතෙන්නේ නැද්ද? හිතෙන්නේ නැද්ද?
නේද 21ත් කල් වැඩි නේද මොකද ඒ තරමටම ජනතාවගේ උනන්දුව උද්‍යෝගය අපේක්ෂාව ප්‍රබල වෙලා තිබෙනවා මීට කලින් ඡන්ද දින ගණින්නේ දේශපාලකයා ඡන්ද එනකම් බලබල ඉන්නේ දේශපාලකයා හැබැයි ලංකාවේ පළමු වතාවට දේශපාලකයන් වෙනුවට ඡන්ද එනතෙක් ජනතාව බලාගෙන ඉන්න මැතිවරණයක් තමයි සැප්තැම්බර් මාසයේ 21 වෙනිදා පවත්වන්නේ අද අපේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන් විශාල ලෙස කලබල වෙලා තියෙනවා විශාල ලෙස ඔවුන් කවදාවත් මෙහෙම සන්තෑසියක් අපේක්ෂා කරේ නෑ ඔවුන් හිතුවේ මොකද්ද එක කණ්ඩායමක් ගෙදර යනකොට අනිත් කණ්ඩායම බලය ගන්නවා නේද කල්පනා කරා ආණ්ඩුව වැටෙනකොට කඩා වැටෙනකොට ඔටුන්න තමන්ගේ ඔළුවට නිකම්ම වැටෙයි කියලා නේද අර කුණු කානුවට ඔළුව අල්ලන් හිටියා ඔටුන්න ගහගෙන ඇවිල්ලා වැටෙයි කියලා වැටුන්නේ නෑනේ ඒ නිසා මොකද වෙලා තියෙන්නේ ඒගොල්ලෝ වික්ෂිප්තභාවයට පත් වෙලා තිබෙනවා ඒගොල්ලෝ කලබලයට පත් වෙලා තිබෙනවා ඒ නිසා තව මේ ඉදිරි දින 10 ඇතුළත ඒගොල්ලෝ විශාල කුමන්ත්‍රණයන්ගේ යෙදෙන තීර බව අපිට ආරංචි තිබෙනවා විශාල අවලාද අසත්‍ය තොරතුරු බොරු කතා ගොතන්න පටන් අරගෙන තිබෙනවා අහුවෙනවද ඒවට නෑ මරණිල් වික්‍රමසිංහල ලෑස්ති කරලා තියෙනවා අපිට විරුද්ධ විශාල දැන්වීම් ප්‍රමාණයක් ලබන සතියේ මේ සතියෙන් ඉඳන් නිකුත් කරන්න මම රනිල්ට කියන්නේ අපරාධි සල්ලි හරිද තවදුරටත් ජාතික ජනබල වේගය මේ වේදිකාවෙ ඉන්න අපි කරන මැතිවරණ ව්‍යාපාරයක් නෙවෙයි ඇත්තම ගත්තොත් අපිටත් වඩා වැඩියෙන් අපිටත් වඩා උවමනාවෙන් මේ මැතිවරණ ව්‍යාපාරේ කරට අරන් ඉන්නේ මේ ඉදිරිපිට ඉන්න ඔබ ඔබ අතේ තමයි අද ජාතික ජනබල වේගයේ මැතිවරණ ව්‍යාපාරේ පවතින්නේ එහෙම නෙවෙයිද දැන් මේ රැස්වීම ඉවර වෙලා ගෙදර ගිහිල්ලා ඊළඟ 21 වෙනිදා වෙනකන් නිකන් ඉන්නවද නැහනේ මොකද කරන්නේ අතට අරන් තියෙන ඡන්ද ව්‍යාපාරේ හැම පුරවැසියම ලංකාවේ මේ තරම් අපි නොදකපු අය අපි නොදන්න අය අපිට මුණනගසුණු අය අද මේ ඡන්ද ව්‍යාපාරේ කරට අරගෙන වැඩ කරමින් ඉන්නව නැද්ද දැන් බලන්නකෝ ත්‍රිවිල් එකට නැංගුත් ඉස්සරම ත්‍රිවිල් එකේ මහත්යන කොහෙද යන්නේ කියලා බහිනකොට මාලිමාවට හොඳේ කියන්නේ කියන්නේ එහෙම වෙලා තියෙන්නේ කඩේකට ගියපුවාම කඩේ මුදලාලි බඩු ගන්න අහනවා බඩු ගණන් කියනවා ඊට පස්සේ මේසරේ නම් වෙනසක් මාලිමාවට කියන්නේ නැද්ද කියනවා ඒ නිසා අද මෙච්චර කාලයක් මේ රටේ මැතිවරණ ව්‍යාපාර විශාල බලපෑමක් කරා මාධ්‍ය ඒ නිසා සජිත් ප්‍රේමදාස තමන්ගේ මැතිවරණ ව්‍යාපාරේ පිම්බවීම සඳහා මාධ්‍ය නාලිකාවත් තෝරගත්තා තෝරගත්තනේ ඕ මාධ්‍ය නාලිකාවත් තෝරගත්තා හරිද ඔවුන් හිතුවා මාධ්‍ය විසින් ඉදිරිපත් කරන අවලාද මාධ්‍ය විසින් ඉදිරිපත් කරන අසත්‍ය තොරතුරු මාධ්‍ය විසින් වාර්තා කරන මහා පිම්බීම මහා ජයග්‍රහණ ගෙනදෙයි කියලා මොකද වෙලා තියෙන්නේ ඒව නිකන් නේද කිසිදු බලපෑමක් නැති හිස් වගන්ති බවට පත් වෙලා ඉවරයි එනිසා අද ජාතික ජනබල වේගයේ ජයග්‍රහණයේ ඉදිරියට යන එක වැළක්වීම සඳහා කුමන දේ කරත් කරන්න හැකියාවක් ලැබෙන්නේ නෑ මේගොල්ලෝ ඡන්දේ ආරම්භ කරනකොටම කිව්වා 100ට 3යි දිනන්නේ කොහොමද ඇහුවනේ දැන් අහනවාද ඒක දැන් නෑ දැන් ඉස්සරලා කිව්වේ 100ට 3යි කොහොමද 52 පන්නන්නේ වීජ ගණිතය වැළුවත් මෙහෙමයි ජාමිතියෙන් බැලුවත් මෙහෙමයි ඔය ජාතියෝ කී කී හිටියා ඈ කී කී ඉඳලා මොකද කරේ කී කී ඉඳලා හිතුවා මේක ගන්න බැරි වෙයි කියලා දැන් කියන්නේ මොකද්ද දැන් කියන්නේ දිනුවොත් දිනුවොත් සැප්තැම්බර් මාස 22 වෙනිදාගෙන් පස්සේ කියන්න වෙන්නේ දිනුවා හරිද දැන් ගොතන්න එනවා එක එක වර්ගයේ අවලාද එක එක වර්ගයේ අවලාද එක පැත්තකින් කියනවා මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ
අර කටුකම්පල පැත්තේ මන්ත්‍රීවරයෙක් ඉන්නවා එයා කෑ ගගා කියනවා දඹදෙණිය දුගුදු කෑ ගගා කියනවා 22 වෙනිදා කලබලයක් ඇති කරන්න ලෑස්ති කරලා තියෙනවලු කියනවනේ නෑ අපේ රටේ ඡන්ද වලින් පස්සේම කලබල වෙච්ච ඉතිහාසයක් තිබුණා විරුද්ධ පාක්ෂිකයට ගහන CTB එකේ නම් කළු තෙල් වලින් නාවන පෙට්‍රෝලියම් එකේ නම් ගේට්ටුවෙන් ඇතුළට ඉඩ නොදෙන ගමේ නම් වෙඩි තියන රතිඤ්ඤ දාන ජයග්‍රහණේ සමර කැත දේශපාලන සංස්කෘතියක් තිබුණා හැබැයි ජාතික ජනබල වේගයේ බලය ගන්න ඒ සියල්ල වෙනස් කරන්න කැත නරක අප්‍රසන්න වැරදි සියල්ල වෙනස් කරන්න ඒ නිසා මොකද වෙන්නේ සැප්තැම්බර් මාසේ 22 වෙනිදා අපිට ඡන්දේ නොදුන් වෙන පක්ෂයකට වැඩ කරපු කිසිවෙකුට නියතුඩකින්වත් හානියක් වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ හරි එහෙම ඉඩ දෙන්නේ නැහැ හානියක් වෙන්න ඒ විතරක් නෙමෙයි ඒගොල්ලෝ ඊට පස්සේ කියනවා ජාතික ජනබල වේගයේ ආණ්ඩුව ආපුහම මාස 6ක් දුවන්නේ නැලු ඉස්සලා කිව්වේ එන්නේ දැන් කියන්නේ දුවන්නේ නැහැ පව් මාස 6ක් නෑ අපේ රටේ ජනතාවත් අපිත් දීර්ඝ කාලයක් මේ දේශපාලන පරිවර්තනය වෙනුවෙන් විහිසුණා වැඩ කරා මහන්සි වුණා අවලාද ඇහුවා නේද හිතරිදී මැතු වුණා හැබැයි ඒ කිසිවක් නොද කිසිවක් නොසලකා මේ ව්‍යාපාරේ ජයග්‍රහණය දක්වා අල්ලගෙන ඉන්නවා අල්ලගෙන ඉන්නේ මාස අහින් ගෙදර යන්නද පව් හරිද මතක තියාගන්න මේ තමයි ලංකා ඉතිහාසයේ හැදෙන ප්‍රබලතම ආණ්ඩුව ඡන්දෙ දෙන ජනතාව විතරක් නෙවෙයි ඡන්දෙන් පස්සේ ඡන්දෙ නෙදන ජනතාවත් ඒ කියන්නේ ඡන්දෙ නුදුන් ජනතාවත් ඡන්දෙන් පස්සේ අනේ අපරාධේ දෙන්න තිබ්බන කියලා හිතන ආණ්ඩුවක් තමයි ජාතික ජනබල වේගය ආරම්භ කරන්නේ එහෙම ආණ්ඩුවක් මේක ඇයි මේ රට දුක් විඳ ඇති මේ රට ලෝක ඉස්සර ලැජ්ජාවට පත් වුණ ඇති අපේ රට ලෝක ඉස්සර අපකීර්තියට පත් වුණ ඇති අපේ රටේ ජනතාව දුක් විඳ ඇති මේකේ මුදුව මේක කොතනක හරි කෙලවරක් තියෙන්න ඕන අන්නේ කෙලවරේ ආරම්භය තමයි සැප්තැම්බර් මාසේ 21 වෙනිදා මේ වෙනස දියත් කිරීම සඳහා අපි කටයුතු කරන ඕන ඊළඟ 21 වෙනිදා 22 වෙනිදා ප්‍රතිපලින් පස්සේ ජයග්‍රහණය කරනවා පාර්ලිමේන්තු විසිරුව ආරනවා හරිද හංගන්න දෙයක් නැහැ පාර්ලිමේන්තු විසිරුව ආරිනවා විසිරුව හැරලා ජනාධිපති ඡන්දෙන් ගෙදර යවන්නේ සජිත් ප්‍රේමදාසයි රනිල් වික්‍රමසිංහයි ප්‍රතිපලෙන් පහුවදා ගෙදර යවන්නේ අශෝක අබේසිංහලා ජෝන් සම්පනාන්තුලා විසිරුව ආරිනවා හැබැයි අපිට ගෙදර ඇවිීමේ බලයේ තියෙන తాවකාලිකව මාස එකහමාරකට මාස එකහමාරෙන් පස්සේ අන්න මහචන්ද එනවා තඹනවසල මොකද කරන්න ඕන తాවකාලිකව ගෙදරපු යවපු අය ස්ථීරවම ගෙදර යවන්න මහචන්දති ඡන්ද පාවිච්චි කරන්න දැන් මේ පාර්ලිමේන්තුවේ ඊළඟ දිනේ තියෙන ඔක්තෝබර් 8 පහුගිය තුන්වෙනිදා තමයි රැස් වුනේ ඒ කියන්නේ මොකද්ද මේ පාර්ලිමේන්තුවේ 150 දෙනෙකුට වඩා වැඩි ප්‍රමාණයක අවසන් පාර්ලිමේන්තු දිනේ ගිය මාසේ තුන්වෙනිදා 8 වෙනිදා වෙනකොට මේ පාර්ලිමේන්තුව නැහැ ඊට පස්සේ මේ මාසේ කාමරට අපි බාරකාර පාලනයක් පත් කරගන්නවා ආකාර කීපයක් තිබෙනවා ජනාධිපතිවරයාට පුළුවන් සියලු විෂයන් පවරගෙන ව්‍යවස්ථානුකූලව රට පාලනය කරන්න. එහෙම නැත්නම් අපි සතු වෙන මන්ත්‍රීවරු කීප දෙනාතේ කැබිනට් මණ්ඩලයක් අරන් රට පාලනය කරන්න පුළුවන්. ඒ වගේම බාරකාරත්වයක් අවසන් හදන්න පුළුවන්. ඒ නිසා ව්‍යවස්ථානුකූලව ඒ මාසෙකම රට පාලනය කරනවා. ඊට පස්සේ මහචන්දෙන් පස්සේ පාර්ලිමේන්තුව පිරිසුදු වෙනවා. පිරිසුදු වෙනවා. මිරිස්කුඩු ගේන පාර්ලිමේන්තුවේ මයික් කඩන එහෙම පොත්පත් වලින් ගහගන්න පුටු කඩන කියනකොට හැදෙනවද චිත්‍රේ පුටුව විශ්වංගින ජොන්ස්ටන්
පොත උසංගින්න වීරවංස මිරිස් කුඩු ගේන්නේ ප්‍රසන්න රණතු රණවීර පී අරගෙන එනවා තව කට්ටිය පාර්ලිමේන්තුවේ නේද වයර් කඩනවා අර සභාව මැද මල්ලව පොර වගේ සුද්ධ කරන්න ඕන පාර්ලිමේන්තුව මේ රට හදන්න ඒ නිසා මහා ඡන්දෙන් මේ පාර්ලිමේන්තුවේ විශාල ප්‍රමාණයක් ගෙදර යවමු ජාතික ජනබලයේ විශාල පංගුවක් පුරවමු ඊට පස්සේ ඊට පස්සේ අපි හදනවා කැබිනට් මණ්ඩලය උපරිම 25යි ඇමතිවරු රාජ්‍ය අමාත්‍යවරු කියලා ජාතියක් නැත නියෝජ්‍ය අමාත්‍යවරු ඊට සරිලන ගානක් ඇත රැස් වෙනවා කැබිනට් මණ්ඩලය පළවෙනි තීන්දුව මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාමයට පහෝසි මන්ත්‍රීවරුන්ට පර්මිට් දෙන එක අහෝසි ඇමතිවරුන්ට ආණ්ඩුවෙන් ගෙවල් දෙන එක අහෝසි ඇමතිවරුන්ගේ ලයිට් බිල් වතුර බිල් ආණ්ඩුවෙන් ගෙවන එක අහෝසි ඇමතිවරු පිටිපස්සෙන් යනකොට වාහන හතට යන එක අහෝසි ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට තර්ජනයක් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් විතරක් ආරක්ෂාව දෙනවා තර්ජනයක් තියෙනවා නම් ආරක්ෂාව දෙනවා හැබැයි තර්ජනයක් නැතුව ඇමතිගේ ජීප් එකේ දොර අරින්න ඇමතිගේ කාර් එකේ දොර අරින්න පොලිස් නිලධාරීන් දෙන්නේ නැත ඊළඟ උඩ ජනාධිපතිවරුන්ගේ විශ්‍රාමයට පහෝසි හොඳ නැද්ද හිටපු ජනාධිපතිවරු බලා ගන්න එක අහෝසි හිටපු ජනාධිපතිවරුන්ට ගෙවල් දීලා තියෙනවා පොඩි ගණන් නෙවෙයි මතක තියාගන්න මේ පාලකයෝ මහින්ද රාජපක්ෂට දුන්නා හිටපු ජනාධිපති හැටියට කදිරගාමර මහත්තය හිටපු ගෙදර ආණ්ඩුව ගෙදර මෙයා එක මදි කියලා ඒක අලුත් වැඩියා කරා කීයද කෝටි 40යි ලක්ෂ 4000යි ආ දැන් එතුමට අවුරුදු 80ට කිට්ටුයි හැබැයි එතුමා තමන්ගේ ජීවිත කාලේ ඉන්න ආණ්ඩුවෙන් හදාගත්තු ගේ ලක්ෂ 4000යි අලුත් වැඩියා කරන්න ජීවත් වෙන කාලේ බැලුවොත් දවසට කීයක් යයිද මොකද්ද මේ වෙලා තියෙන්නේ පවර ගන්න ඕනේ නැද්ද පවර ගන්නවා එයාගේ ගෙවල් තියෙනවා මිරිහානේ එයාගේ නෝ එයා නෝ එයාගේ නෝනා ගෙයක් ගත්තා ටොරින්ටන් වල ලක්ෂ 350ක් දීලා ටොරින්ටන් ගාව ගෙයක් තියෙනවා මිරිහානේ ගෙවල් තියෙනවා පුතාලට දෙහිවල ගෙවල් තියෙනවා ගල්කිස්ස ගෙවල් තියෙනවා මැදමුලන වලව්වක් තියෙනවලු කාල්ටන් ගෙදරක් තියෙනවලු ලැජ්ජ නැද්ද අප්පා ආණ්ඩුවේ ගෙදර ඉන්න උන නායකයද ඔක්කොම පවර ගන්නවා පවර ගන්න රටේ ජනතාවට චිත්‍රයක් දෙනවා ඔන්න ආණ්ඩුවක් ආවා මෙතර කල් ආණ්ඩු වෙන්නේ තියෙන ඒවා බදා ගන්න තියෙන ඒවා ඒගොල්ලෝ අතර බෙදා ගන්න ඒවා තමයි ආණ්ඩු කියන්නේ මෙතෙක් කල් හැදුණු භාණ්ඩාගාරය අර මස් වැදල්ලක් වගේ ඒක වටේ ඉන්න කපුටරලක් වගේ වහපු කපුටෝ වගේ මේ මහජනගේ ධනේ නාස්ති කරා මේ පාලකයෝ මේ මස් වැදල්ලට පොර කනවා හොරකම් කරනවා නාස්ති කරනවා විනාශ කරනවා එහෙමයි මේ රටට කරේ මේ රටේ ඒගොල්ලන්ට ඒ වගේ රටක් අපේ රටේ භාණ්ඩාගාරය ඒගොල්ලන්ට ඒ වගේ රටක් ඒගොල්ල හැම වෙලාවම කරේ මොකද්ද බදා ගන්නයි ඒගොල්ලෝ අතර බෙදා ගන්නයි හැබැයි ජාතික ජනබලවේගයේ ආණ්ඩු වෙන්නේ අත්තරින්ද ගොඩක් දේවල් අත්තරින්ද විශ්‍රාමයට පත්තරින්ද කාපර්මිට අත්තරින්ද ඇමතිවරුන්ට ගෙවල් අත්තරින්ද ජනාධිපතිවරුන්ගේ මන්දිර අත්තරින්ද එහෙම නෙවෙයිද ඕන ආණ්ඩුවක් ඕන ජනතාවගේ දේවල් බදා ගන්න බෙදා ගන්න ආණ්ඩුවක් නෙවෙයි ඕනකම තියෙන මොකද්ද ජනතාවගේ දේවල් ආපහු ජනතාවට දෙන ආණ්ඩුවක් අන්න ඒ ආණ්ඩුව තමයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ඒ විතරක් නෙවෙයි ඊට පස්සේ මේ රට හදන්න පටන් ගන්න ඕන මේ රට මේ තරම් විනාශයට ප්‍රපාතයට ඇති වෙන්න
අපේ රටේ වංචා දූෂණ විශාල ප්‍රමාණයක් හේතු වෙලා තිබෙනවා. පාරක් හදන්න අවුරුදු 20කට කෝටි 100ක් වෙන් කරනවා. හදන්නේ කෝටි 50ක. පාර අවුරුදු 10ක් තියන්නේ කැඩෙනවා. ඇයි? ඇමතියට සල්ලි දෙන්න ඕන. සභාපතියට පගා දෙන්න ඕන. මේ කප්පංකරන්ගේ අඳුරේ මේවා. මතක තබා ගන්න. සාමාන්‍යයෙන් අපේ ගම්වල කනබන දේවල් වලට වස විශ්ව මිශ්‍ර කරන්නේ නේ. හැබැයි බෙහෙත් වලට වස දැම්මා. කෙහෙලිය. අද බැරි වෙලාවත් කෙහෙලිය රිමාන්ඩ් එකේ හිටියේ නැත්තම් එක්කෝ සජිත්ගේ වේදිකාවේ එක්කෝ රනිල්ගේ වේදිකාවේ. එහෙම නෙමෙයිද? එහෙම නෙමෙයිද? අද වෙලාවට යාරි රිමාන්ඩ් එකේ. රිමාන්ඩ් එකේ හිටියේ නැත්නම් අදත් කෙහෙලිය එක්කෝ සජිත් ගාව එක්කෝ රනිල් ගාව. එහෙම නෙමෙයිද බලන්න? ලැජ්ජ නැති දේශපාලනක් නෙමෙයි තියෙන්නේ. ගීතා පව් ඕනෙත් නැහැ. ගිය සතිය එකක් කියනවා, මේ සතිය තව එකක් කියනවා. මොන දේශපාලනක්ද මේක නේද? දැන් බලන්න අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරා කියලා පව්ගේ මාස 3-4කට කලින් කෑ ගැහුවා. ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන්නේ සම්මිසිල්වා. සම්මිසිල්වා පිටිපස්සෙන් ඉන්නේ තිලංග සුමතිපාල. තිලංග සුමතිපාල තමයි සූදුකාරයා, රේස් බයි රේස් කාර්යා. මිනිහා තමයි ක්‍රීඩාව නැති කරේ. සම්මිසිල්ලා පට්ට ගහන්න ඕන. හරිද? තිලංග සුමතිත් බල තමයි මේ වැඩේ කරේ. කවුද කියන්නේ? අර්ජුනයි සජිතුයි. තිලංග සුමති බල කියනවා අර්ජුන ආයේ 90න් පස්සේ ලෝක කුසලානයක් ගන්නවට කැමතිනේ. එයා වින්න ඕන අන්තිම ලෝක කුසලානේ ගත්තු කෙනා වගේ කියලා කියනවා. දැන් දෙන්න නිකන් නේද ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සජිත්ලා තිලංගලා ගහගන්නවා. ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අර්ජුනලා තිලංගලා ගහගන්නවා. දැන් අර්ජුනයි තිලංගයි සජිතුයි එකට නැත්තුට්ටු දෙකේ දේශපාලන නැද්ද? නේද? මොන කැතපන්නේ දේශපාලන නැද්ද තියෙන්නේ? අර විල්පත්තුව කැපුවයි කියලා කැපුවා කැපුවා කියලා කෑ ගැව්වා. ඒකට කෑ ගහන නඩු දාපු අපේ පොඩි ආම්දුරුයි රිසත් බදුදීනු දෙන්නම එක වේදිකාවේ. මොන මොන දේශපාලන ඇද මේ? බලය බලය වෙන මුකුත් නෑ. සජිත් ප්‍රේමදාසට එක්කෙනෙක් එක ඡන්දයක් ආවත් ඇති ෆොටෝ එකක් ගාලා මීඩියා වලට දෙනවා. එක ඡන්දයයි. මොන තුට්ටු දෙකේ දේශපාලන ඇද මේ? මේ ප්‍රතිපත්තිකරුක දේශපාලන කොහොම නැද්ද අපේ රටද? එහෙට මෙහෙට පණිනවා. මේ පණින්නේ රට වෙනුවෙන්ද නෑ? චරිත හේරත් සජිත් ගාවට ගිය රට වෙනුවෙන්ද නෑ? මාසෙකට විතර කලින් බලන්නකො. සජිත්ට චරිත හේරත් එක එකේවා කියනවා අපිට කොළ එළිය දාන්න. හරිද? චරිත හේරත් අපිට කොළ එළිය දාන්න සජිත් එක එකේවා කිය කී හිටියා. අපි ඉතින් වැඩිය ගණන් ගන්නෑ නේ. ආයේ සජිත් ගාවට ගියා. හේතුව මොකද්ද? කොහොමද ඊළඟ සැරේ පාර්ලිමේන්තුවට ගොඩ වෙන්නේ? ඔච්චරයි. දලත් සලහ පෙරම ඊළඟ සැරේ පාර්ලිමේන්තුවට ගොඩ වෙන්නේ කොහොමද? ඔච්චරයි. වෙන මේ රට ගැන ජනතාව ගැන හිතනේ වනවේ. එනිසා මන්ත්‍රීකම් වලට ඇමතිකම් වලට සල්ලි වලට බාර වලට වරදාන වලට එහෙට මෙහෙට පණින දේශපාලනයක් තියෙනවා. අන්න ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ඒ දේශපාලනයට හිත තියෙනවා. විවස්ථාව සංශෝධනය කරනවා, නීති බලවත් කරනවා. පැන්නොත් පහුවදාට මන්ත්‍රීකම ඉවරයි. එතකොට දේශපාලන පොරපිටියේ සුද්ධ වෙනවා. දැන් මම කිව්වනේ දර මේ වාහන පර්මිට් දෙන්නේ, විස්රාම වැටුප් කපනවා, මේ ඔක්කොම කිව්වා නේද? සජිත් ප්‍රේමදාස අපි හැම කියන එකම කොපි කරනවා. මේක කොපි කරන්නේ බැරි වෙලාවත් පර්මිට් දෙන්නේ කිව්වොත් වේදිකාවේ කවුරුවත් ඉතුරු වෙන්නේ නැහැ. හරිද? මේක අහලා තියෙනවද? මේක කියනවා. අනිත් මොකක් කිව්වත් කියනවා. අපි කිව්වහම වැඩිහිටි ප්‍රජාව අසරණ වුණු අය ඒගොල්ලන්ට කණ්ඩ බොණ්ඩ විදියක් නැත්තම්, දරුවන්ට උගන්වන්න විදියක් නැත්තම් නේද, බේතක් හේතක් ගන්න විදියක් නැත්තම් ආණ්ඩිය වගකීමේ ජනතාව බලාගන්න. ඒ නිසා රුපියල් 10,000ට වඩා වැඩි දීමනාවක් අපි ඒගොල්ලන්ට දෙනවා කියනකොට සජිත් කියනවා මම 20,000ක් දෙනවා. හරිද? දැක්කද? ඒ හැම එකම කොපි කරනවා. හැබැයි වාහන පර්මිට් නැහැ කිව්වොත් නෝ කතා නෝ සිනා. විශ්‍රාම වැටුප හොසි නෝ කතා නෝ සිනා. ඇමති දුර 25යි නෝ කතා නෝ සිනා. රාජ්‍ය මාත්‍ය දුර නැත නොකතා නොසිනා. හිටපු ජනාධිපතිතුරු බලාගන්නේ නැත මීක්නේ. අම්මත් බලාගන්න ආණ්ඩුවෙන්නේ.
ඕක දේශපාලනේ. ඔන්න ඔය දේශපාලන පොරපිටි අපි සුද්ධ කරනවා. සුද්ධ කරලා මොකද කරන්නේ? අපේ රට පියවරෙන් පියවර ගොඩනගන වැඩසටහනට අපි අත තිනු. තමුන්වාසලා පටන් ගන්න. ගොවි ජනතාව, මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව හැම බිම් මඟලක්ම වගා කරන්න. කිසි කුඹුරක් ඉඩමක් පුරන් වෙන්න දෙන්න එපා. කිසි ඉඩමක් මුඩු වෙන්න දෙන්න එපා. වගා කරන්න. අපි ආණ්ඩුව හැටියට සහය දෙන්නවා. අපි ආණ්ඩුව හැටියට සංචාර කර්මාන්තයට ඕන වෙන හාල් වර්ගයක් තියෙනවා. ඒ ටික ඇරෙනකොට වෙන හාල් එක ඇටයක් පිටරටි ගානනේ කරන්නේ නැහැ. ගොවි ජනතාව වැඩේ කරන්න. අපි මිල අනුව බලලා පෝර ගණන් වැඩි නම් සහනාධාරයක් දෙන්න. හොඳ බීජ ටිකක් දෙන්න. කෘමිනාශක ගණන් වැඩි නම් සහනාධාරයක් දෙන්න. මිලදී ගන්න වැඩපිළිවෙලක් හදන්න. වගා කරන්න. රටක් පොහොසත් වෙන්නේ නැහැ. කුඹුරු පුරන් වෙලා රටක් පොහොසත් වෙන්නේ නැහැ. ඉඩම් මුඩුමින් බවට පත්ලා රටක් පොහොසත් වෙන්නේ නැහැ. රටක් පොහොසත් වෙන නම් මොකද වෙන්න ඕන? වගා කරන්න ඕන හැම බිම් මඟලක්ම. අපි තමුන්වහන්සේට ආරාධනා කරන්නේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව අපි සහාය දෙන්නම්. ඔබ වගා කරන්න රට ගොඩනගන්න. මේගොල්ලෝ කවදාවත් ඒකට කැමති නැහැ. මේගොල්ලෝ කැමති වගා කරන්න නෙවෙයි ගේන්න. මේ පාලකයා හැමදාම කැමති බයින් ඇන්ඩ් සෙලින්, මිලදී ගැනීම සහ විකිණීම. ඒක තමයි හැමදාම මේගොල්ලෝ කරේ. මේ කුරුණෑගල දිස්ත්‍රික්කේ බිංගිරිය කටුකම්පල පැත්තට ගියපුවාම, කුලිය පිට පැත්තට ගියපුවාම මහා කුකුල් කර්මාන්ත තිබුණා. මේගොල්ලන්ට ඒකට සහය දීලා ඒක දිරිගන්වලා බිත්තර නිෂ්පාදනය, මස් නිෂ්පාදනය වැඩි කරන්න ඕන කමක් නැහැ. ඒගොල්ලන්ට ලාභයි බිත්තර ගේනකොට. මෙසර එක බිත්තරකින් කොමිස් එක රුපියල් 8යි. බිත්තර කෝටියක් ගෙනාවොත් කෝටි 8ක් බෙදෙනවා. මෙහෙමයි. එනිසා ඒගොල්ල හදනව නෙවෙයි. ඒගොල්ල කැමති ගේන්න හැදුවොත් පාඩුයි. හරිද? සීනි කර්මාන්සාල වැහුවා. හැබැයි සීනි ගේන්න පටන් ගත්තා. අන්න ගැහුව බදු වංචාව කීයද? කෝටි 1500යි. සීනි හැදුවනම් ඒක ඉන්නේ නෑ. සීනි ගේනකොට අන්න කොමිස් එක. එනිසා මේගොල්ලෝ කැමති හදන්න නෙවෙයි ගේන්න. පොල්තෙල් මේ කුරුණෑගල දිස්ත්‍රික්කේ පොල් ත්‍රිකෝණයට අයිති මායිම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඔබ හිතන්න අද තමුන්වන්සල වරායට ගිහිල්ලා බලන්න. පොල්තෙල් හිඳලා වරාය ටැංකි වල ගොඩ ගහලා පිටරට රැරියා. ටැංකි තියෙන වරායි අද මොකද වෙන්නේ? පිටරටින් පොල්තෙල් ගෙනල්ලා ඒ ටැංකි වල ගොඩ ගහලා ලංකාවට බෙදෙනවා. එදා අපි හදලා ඒ ටැංකි වල ගොඩ ගහලා ගබඩා කරලා පිටරට රැරියා. අද පිටරටින් ගෙනල්ලා ඒ ටැංකි වල දාලා රටට බෙදෙනවා. මොකද? ලාභයි. හදන එක ඒගොල්ලන්ට පාඩුයි. ගේන එක ලාභයි. පාඩුව කියද පොල්තෙල් බදු වංචාව. කෝටි 350යි. ඔන්න කරපු දෙය. අපේ තුල්රිය මත්තේකට පූකට රෙදිකම්මල් තිබ්බා. හරිද? අපේ සෙල්ලරාජ් සහෝදර මට දවසක් කිව්වා. නේද? 80 යකබාගේ. කලිස රෙදි අරන් ගි. ඉන්දියාවට. BBC තෝ පොල්තෙල් අන්න. 1980 අගභාගේ සෙල්ලරාජ් මහත්මයා අපි මේ ශ්‍රියානි දෙස් පොයින්ට් එතුමා මෙහෙන් කලිසර රෙදි අරගෙන ඉන්දියාවට ගිහිල්ලා වික්කා කිව්වා. අර කාහිර තියෙන කලිසර රෙද්ද නේද? කාහිර කලිසර රෙද්ද. එහෙම තිබු රටක් අපේ BBC එක. BCC එක පොල්තෙල් ඇරියා ඉන්දියාවට. අද මොකද උනේ? කර්මාන්සාල ටික වැට්ටුවා. ඔක්කොම රෙදි ටික ගේනවා. පාසල් නිලැඳුම් ගේනකොට කෝටයක බෙදෙනවා. කණ්ඩායමකට ගන්නවා කොමිස් එක. මෙහෙමයි. එනිසා මේගොල්ලෝ දීර්ඝ කාලයක් අපේ රට වට්ටපු එක කරේ. රට වට්ටනවා. ඒගොල්ලෝ හැදෙනවා. ජනතාව දුප්පත් වෙනවා. ඒගොල්ලෝ පෝසත් වෙනවා. අන්න අපි හදන්නේ රට පෝසත් කරන රටක්. අන්නේ රට පෝසත් කරපුවාම ඒකේ ප්‍රතිලාභ ජනතාවට ගලාගෙන එනවා. හරිද? ඒ විතරක් නෙවෙයි. අනිවාර්යයෙන්ම වංචා දූෂණ නතර කරනවා. වංචාවේ දූෂණයෙන් එකතු කරගත්තු ධනය සියල්ල පවර ගන්නවා. වංචා දූෂණයේ යෙදුණු අයට සහතික වශයෙන් දඬුවම් ලබා දෙනවා. කරන්න ඕනේ නැද්ද? කොතනින් හරි අපේ රට හොරකම නතර වෙන්න ඕන. අන්නේ නතර කිරීමේ ව්‍යායාමයට අපි උරදෙනවා. මම දන්නවා
අපේ රට විශාල ප්‍රමාණයක් අර විදේශ ඒජන්සිස් ඔයි මොකද්ද විදේශ පිට රටවලට යවන කට්ටිය වැඩිපුර ඉන්නේ කුරුණෑගල. ඒගොල්ල දන්නවා මිනිස්සුගේ මොකද්ද සිද්ධ වුනේ කියන්න. ආරම්භක පරීක්ෂණය එතන මතක තියාගන්න. කොහොමද කප්පම් ගත්තේ? කොහොමද මේවා සිද්ධ කරේ කියන පිළිබඳව පරීක්ෂණය ආරම්භ කරනවා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. මේ අපි කරන්න ඕනේ මේ රටට. හරිද? ඒ නිසා හැම පැත්තෙම පොහොසත් වෙන රටක්, හොඳ රාජ්‍ය සේවයක්, හොඳ අධ්‍යාපන ප්‍රතිපත්තියක්, නිරෝගී සම්පන්න ජීවිතයක් සඳහා හොඳ සෞඛ්‍ය සේවයක්, ප්‍රවාහන වියදම නේද? අද Tamanට වෙලා තින්නේ බස් එක හොඳ නැහැ. බස් එකේ යන්න බෑ. Taman බයිසිකලයක් ගන්න try කරනවා. පොඩි කාර් එකක් ගන්න try කරනවා. මාසේ පඩියෙන් භාගයකට වඩා ලීසින් කම්පැනිට ගෙවන්න වෙලා තියෙනවා. ඇයි? පොදු ප්‍රවාහනයක් නැහැ. ඒ නිසා පොදු ප්‍රවාහන පද්ධතිය දියුණු කරනවා. මේ ඔක්කොම කරලා මේ රට ඉතා කෙටි කාලයක් ඇතුළත අපි පොහොසත් රාජ්‍යයක් බවට පත් කිරීමේ අපේක්ෂාවත් එක්ක අපි වැඩ කරනවා. එතකොට කට්ටිය කියනවා සහෝදරයා එක නම් ඇත්ත තමයි. හැබැයි රනිල් වික්‍රමසිංහ අන්තිම වෙලාවේ මොනව හරි කරයිද දන්නේ? අන්තිම වෙලාවේ කරන දේ තමයි පරදිනවා සාමකාමීව ගෙදර යනවා. ගල් කැටයක් අතින් ගන්න නැති බව සාහතිකයි. ඇයි? පෙරදිලා පුරුදු නැති මිනිස්සෙක් නෙවෙයිනේ. පෙරදිලා පුරුදු නැත්තම් කනගාටුවත් යනවා. ඒතර කට්ටිය කියන ඡන්ද කොලේ මොනව හරි කරයිද? නෑ. ඡන්ද පෙට්ටියට කොලේ දැම්මහම හරිද? ඒක රැකලා ආරක්ෂා කරලා ගණන් කරලා කියන රාජ්‍ය නිලධාරීන් අද රාජ්‍ය නිලධාරීන් සිට 80කට වඩා ඉන්නේ ජාතික ජන බලවේගයත් එක්ක ප්‍රතිඵලය කියනවා. එතකොට කට්ටිය ආනවා පෙට්ටි මාරු කරයිද? නෑ. ඡන්ද මධ්‍යස්ථානට පෙට්ටිය බාර දෙනකොට ඒක ආරක්ෂා කරන්නේ පොලිසිය. ඡන්ද පෙට්ටිය දානකම් ආරක්ෂා කරන්නේ පොලිසිය. සීල් තියලා කච්චේරියට අරන් එන්නේ ආරක්ෂා කරන්නේ පොලිසිය. කච්චේරිය ගණන් කරන තැන හලනකොට ආරක්ෂා කරන්නේ පොලිසිය. හිස් පෙට්ටිය ඒක ආරක්ෂා කරන්නේ පොලිසිය. පොලිසිය ඉඩ දෙයිද ඡන්ද පෙට්ටි උස්සන්න? යුනිෆෝම් එක නැති වෙලාවකට කිට්ටු වෙලා අහන්නකෝ. තැපැල් ඡන්ද කාටද කියලා? මාලිමාව. හරිද? ඒ නිසා පොලිසිය මහතුරු වෙනදටත් වඩා වැඩි වමනාවෙන් මේව ආරක්ෂා කරනවා. මේ හැම දිනකටම ඕන වෙලා තියෙන මේ වෙනස. මේක අවශ්‍යයි මේ වෙනස හැම කෙනාටම. දැන් අපි මේ කුරුණෑගලට එනකොට අපේ කුරුණෑගල පොලිසිය මහතුරු අපිට ආරක්ෂාව දෙන්න බැඳිලා ඉන්නවා. ඒක රාජකාරිය. රාජකාරිනේ. එතුමලගේ රාජකාරිය අපිට ආරක්ෂාව දෙන එක. හැබැයි රාජකාරිය කරන විදියට පේනවා රාජකාරිය විතරක් නෙවෙයි ඇඟෙන් ඇඟෙන්. හරිද? අවංකව එහෙම වැඩේ කරන්නේ. ඒ නිසා මේ පරිවර්තනට හැම දිනම එකතු වෙලා තියෙන්නේ. කිසි කෙනෙක් අත්තරින්නේ නැහැ. නේද? කිසි කෙනෙක් ඉවත් වෙන්නේ නැහැ. අපි හැම දිනම එකතු වෙලා සැප්තැම්බර් මාසයේ 21 වෙනිදා ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු කරමු. 22 වෙනිදා ඉඳන් අපි හැම දිනම එකතු වෙලා රට ගොඩනගන්න එකතු වෙමු. ඒ වෙනුවෙන් සිළු දනට එකතු වෙන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනටම. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි හැමෝම එකතු වෙලා නැවත කියමු ඒ ගීතේ පද පෙළ. අද මුළු රට එක මිටකට සුබනකටට රට අනුරට රට අනුරට රට අනුරට සියවස් ගණනක් අපදුටු සිහින සැබෑ කරන ඒ ආදරණීය මිනිසා 2024 සැප්තැම්බර් 22 වෙනි දින වෙනුවට මේ රටේ නියත ජනපති එවබෙන් සමුගත්තේ ආදරණීය අනුර කුමාර දිසානායක සහෝදරයා. එනම් ආදරණීය අම්මේ තාත්තේ ගෞරවනීය හඳුරන වහන්ස මේ කාර්යවියට අපිට විවිධාකාරයෙන් සහය දක්වූ බොහෝ දෙනෙක් සිටිනවා. මේ අවස්ථාව සාර්ථක කර ගැනීමට මේ අවස්ථාවට වැඩම අවදාළ ගෞරවනීය හඳුරන වහන්සේලාට කතෝලික පූජකතුමන්ලාට ඉස්ලාම් ආගමික මෞලිතුමන්ලාට අපේ ගෞරවපූර්වක ස්තුතිය පළමු මොහොතේ ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ අවස්ථාව ආවරණය කරන්න සම්බන්ධුණු මාධ්‍යවේදී හිතවතුනි, ඒ වගේම ආරක්ෂා පැදුම් පොලිසියේ සියලුම නිලධාරිනියනි, මේ අවස්ථාව සාර්ථක කරගන්න තමන්ගේ සියලු දේ කැප කරමින් මේ අවස්ථාව සම්බන්ධුණු ආදරණීය මිනිසුන් ඔබ සියලු දෙනාට මේ කාර්යය සාර්ථක කරගන්න අපට නන්නරින් සහය දක්වූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලුම ජනතාවට අපේ ගෞරවපූර්වක ස්තුතිය ප්‍රකාශ කරමින් අපි අබින් සමුගන්නවා. සුබනකටට රට අනුරට සුබනකටට රට අනුරට ඒක එඩිට
ඒකේඩීට මාලිමාවට 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 ජය වේවා. ස්තුතියි සියලු දෙනාට ස්තුතියි. ගණනක් අප දුට සිහිනේ සැබෑ කරන්නට මිනිසෙක් එනවා සුවහස් හදවත් ගැහෙන රාවේ අසා සිටින්නට මිනිසෙක් එනවා උතුරේ දකුණේ සදිසාවේ හදේ පැතුමනේ මිනිසාවේ